පසුගිය දින කිහිපය තුළ ඇති වූ වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 22කට ගංවතුරෙන් සහ නායයන් වලින් බලපෑම් එල්ල වුණා. ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 127 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. පවුල් 66198කට අයත් පුද්ගලයින් 278528 දෙනෙකු මේ වන විට අවතැන් වී සිටිනවා. ඔවුන් අවතැන් කඳවුරු 497ක රඳවා තිබෙනවා. මෙම බරපතල ආපදා තත්ත්වයේ හේතුවෙන් නිවාස 474ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 3674ක්. මේ අතර කෑගල්ල, රත්නපුර, කලුතර, මහනුවර, මාතලේ, නුවර එළිය යන දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එම ආයතනය ප්‍රකාශ කළේ අද දහවල් 2:00 නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම වර්ෂාව ඇතිවන ආකාරය අනුව ඉදිරියේදී වෙනස් විය හැකි බවයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ පැවති අඩු පීඩන තත්වය ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1500ක් දුරින් බංග්ලාදේශයට වන්නට ක්‍රියාත්මක වෙමින් ඇති බවයි. කෙසේ වෙතත් අද දිනේද බස්නාහිර දකුණ යන පළාත්වලට විටින් විට සුළු වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.